යෝන් අවධියේදී සංගීතය පිළිබඳව පරීක්ෂණ පවත්වන්නෙක ලෙස කලා ශාස්ත්‍රයට පිවිසි ඔහුගේ පළමු නිර්මාණය වූයේ වර්ෂ 1994 දී බිහි වූ සංයුක්මයයි. එවක පටන් ඔහු සිනමාවට ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය හා ගීත මෙන්ම වෙළඳ දැන්වීම් කලාවේදීද වර්තමානය දක්වා විස්කම්පානවා. එමෙන්ම රංගනයෙන්ද සිනමාපට කිහිපයකම මෙතෙක් ඔහු විස්කම් දක්වා තියෙනවා. සුළඟ එනු පිණිස සංඛාරා, අබා, කර්ම, ඉරහඳ යට, නිකිණි වැස්ස, මහරජ ගැමුණු ආදී සිනමාපටවලද මල් නෙලන්න බෑ, සඳ ළඟ නැත්නම් මරණය, රත්නාවලී ආදී වේදිකා නාට්‍යද සිනිඳු පියාපත් අගපිපිමල්, රඟ සොබා, කම්පිත විල්, ඇහි පිල්ලමක් යට, සිහින අරන් එන්න ආදී ටෙලි නාට්‍යද ඔහුගේ සංගීතයෙන්ද රංගනයෙන් මෙන්ම සමහර අවස්ථාවලදී මේ පැති කඩ දෙකින්ම වර්ණවත් විය. සරසවි සම්මාන උළෙලේ හොඳම සංගීත අධ්‍යක්ෂක ලෙස සම්මාන ලැබුවා. ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම ඔස්සේ පවත්වන සංස්කෘතික සම්මාන උළෙලේ 2015 වසරේදී සම්මාන ලැබූ ශ්‍රී ලාංකීය කලාකරුවන් 6 දෙනා අතරින් එක් අයෙක්. ඔහුගේ සංගීතය විටක අපට හෙළයේ මහා වංශ කතාව පිළිබඳව පවසයි. තවත් විටකය මේ පොළවේ උපන් මනුෂ්‍යයන්ගේ හද ගැඹුරෙහි ඇති නොකියු කතා වාතලයට මුසු කරයි. කතා දෙකක් නැත. ඔහු මහා සංගීතඥයෙකි. එසේනම් නදීක ගුරුගේ මැතිතුමනි, ඔබට මේ ගෞරවනීය ආරාධනාව දේශීය වෛද්‍ය විද්‍යායතනයේ නවක හමුව 2017 කලා උළෙල ආමන්ත්‍රණය කිරීමට. අයිබෝවන්. සුබ සන්ධ්‍යාවක්. මම පළමුව ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ශිෂ්‍ය කමිටුවේ සහෝදරත්වය. සාමාන්‍ය විද්‍යාර්ථීන්ගේ වැඩවලට මා ඉතා කැමැත්තෙන් සහභාගි වෙනවා. මොකෝ විද්‍යාර්ථීන් කියන්නේ ඊළඟ පරම්පරාවේ නොයසේව ඊළඟ කාර්තුවේ වෘතිකයන්, ජනමත හදන්නන්, තීරණ ගන්නන්. එනිසා ඔවුන් සමග වැඩ කිරීම, ඔවුන් සමග ගනුදෙනු කිරීම ඉතා වැදගත් කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. වැඩිපුර කතා කරන්න ඇත්තට මගේ කිසි මනාපයක් නැහැ, ඔබෙත් මනාපයක් නැතුව ඇති මා දන්නවා. මම බලාගෙන හිටිය මේ වැඩසටහන ඉතාම සිත් ගන්න අසුළු රසවත් වැඩසටහනක් බව කියන්න අවශ්‍යයි. අපේ ජ්‍යෙෂ්ඨ
විද්‍යාර්ථිය අහු මට පැවසුව මේ ඔවුන් හදලා තියෙන මේ කලාකෘතිය නะ එහි තියෙන අරුත මට මතක් වෙනවා වරක් කාල් මාක්ස් ඔහු විද්‍යාර්ථියෙකු වෙන්න කාලේ විශ්වවිද්‍යාල ඔහු ලියන නිබන්ධනයක් වෘත්තියක් තෝරා ගැනීමේදී තරුණයෙකුගේ සංකල්පනාව කියලා මම හිතන්නේ ඔබ සමහරට ඒක කියවලා ඇති වෘත්තියක් තෝරා ගැනීමේදී තරුණයෙකුගේ සංකල්පනාව ඔහු එහිදී පැහැදිලි කරනවා වෘත්තියක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු සමාජීය කාරණාවන් ආර්ථිකමය කාරණාවන් විශේෂයෙන්ම දේශපාලනික කාරණාවන් ගැන මම හිතන ඔබ තෝරගෙන තියෙන වෘත්තිය ඉතාම වැදගත් වෘත්තියක් ඔබ තෝරගෙන තියෙන පාර ඉතාම සමාජ හිතවාදී පාරක් මේ පාර ගියපු අය බොහෝමයක් ඉන්නවා ඔබත් මේ මග යන්න සූදානම් වෙමින් ඉන්නවා එකතරම් සමාජ හිතවාදී ලෙස ඔබ කරන්නේද කියන එකයි කල්පනා කළ යුත්තේ මේ දේශපාලන මොහොත ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන කියලා මම හිතනවා ඔබට සුබ පතනවා අද දවසේ ඔබේ කලා උළෙල වෙනුවෙන් රසවත් සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ස්තුතියි